හරි බලන් දරුණේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ වර්ගජ සමීකරණ ගැන right මේක ඔයාලට තියෙන 11 අවසරේ 13 වෙනි පාඩම හැටියට මේකේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා හරිද මේ ප්‍රධාන කොටස් කිහිපයට යන්න කලින් ඔයාලට 10 අවසරේ තිබ්බ වර්ග සමීකරණ පිළිබඳව මම පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම් මේ බලන්නකෝ 10 අවසරේ තිබ්බ කොටිට අද පාඩමේ නම අපේ වර්ගජ සමීකරණ right දහය අවසරේ තියෙන තිබ්බා මතක ඇති මෙන්න මේ වගේ ගැටලු විසඳන ඒවා සාමාන්‍ය සාධක තියෙන ඒවා සාමාන්‍ය සාධක තියෙන වර්ග සමීකරණ වල විසඳුවා ඊට පස්සේ වර්ග දෙක අතරේ සාධක වල ගත්තා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක ගත්තා ඔබට මතක ඇතිනේ right මේ බං සාමාන්‍ය වර්ග සමීකරණ මම ලියන්න x වර්ගය ඍණ 5x සමානයි බිඳුව right මේ වර්ග සමීකරණ විසඳලා අපිට සාධක ලබා ගන්න කියලා කිව්වොත් එහෙම තම් විසඳන්න කියලා කිව්වොත් එහෙම මොනවද අපි කරන්න ඕනේ ඉස්සල්ලාම මෙන්න මේ වර්ග සමීකරණය අපි ඉස්සල්ලාම සාධක වල වෙන කරගන්න ඕන මේක සාධක වල වෙන කරගන්නේ කොහොමද මෙතන තියෙන x වර්ගය ඍණ 5x මේ පදයට දෙන්නටම x කියන පදේ පොදුයි නේද x වර්ගයෙන් x ගත්තම x ඉතිරි ඍණ මෙතන තියෙන ඍණ ඍණ 5x ගෙන් x ගත්තම 5ක් ඉතිරි සමානයි බිඳුවයි දැන් මේ x කියන්නේ එක සාධකයක් x ඍණ 5 කියන්නේ තව සාධකයක් එහෙනම් x සමාන කරන බිඳුවට x ඍණ 5 සමාන කරන බිඳුවට උතර x සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව කියලා එනවා එහෙම නේද මෙතන අපි අවසාන වශයෙන් විසඳුම් දෙකක් ලබා ගන්නවා x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 5 අනිත් පැත්තට උඩ ධන 5 වර්ග සමීකරණයක තියෙන විශේෂත්වය තමයි දරුවනේ වර්ග සමීකරණයක් නම් අපිට පිළිතුරු දෙකක් ලැබෙනවා සාමාන්‍ය සරල සමීකරණයක් නම් අපිට ලැබෙන්නේ එක් පිළිතුරක් वर्ग देखा बिंदु එහෙම නේද රයිට් එතකොට මෙන්න මේ x වර්ග ඍණ 3 වර්ගය කියන කොට ඔකට ලියා ගන්න පුළුවන් කොහොමද x ඍණ 3යි x ධන 3යි සමානයි බිඳුව දැන් ඔයාලට තියෙන මොකද්ද මෙන්න මේ x ඍණ 3 සහ x ධන 3 කියන එක වෙන වෙනම බිඳුවට සමාන කරගන්න ඕනේ මෙන්න මේ ආකාරයට බලන්න x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව එතකොට මෙතනදී ඍණ 3 අනිත් පැත්තට ගියන් පස්සේ ධන 3 වෙනවා එතකොට x සමානයි ධන 3 හෝ මෙතන x මේ ධන 3 එහා පැත්තට ගියන් පස්සේ ධන 3 අනිත් පැත්තට ගියන් පස්සේ ඍණ 3යි එතකොට උත්තර දෙකක් ලපේට ලැබෙනවා බලන්න මෙතනදී මොකද්ද x සමානයි ධන හෝ x සමානයි ධන 3 හෝ x සමානයි ඍණ 3 වැඩේ පැහැදිලි නේද රයිට් තව ගණන් තියෙනවා ඔබ බලමු විසඳන්න මේ බලන්න ওই ගණන් පවතින ආකාර මම යනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශ මේ බලන්න x වර්ගය ධන 5x ධන 6 සමානයි බිඳුව මේ සමීකරණේ කොහොමද අපි විසඳුවේ 10 සෙද්ද ඔබට මතකද මේ සමීකරණ විසඳන ආකාරය එහෙම නේද රයිට් මේ සමීකරණේ කොහොමද ඔකට විසඳන්නේ මෙන්න මේ විදිහට අවසාන පදයේ සාධක වලින් අපි මැද පදේ කඩා ගන්නට ඕන. අවසාන පදයේ සාධක වලින් මැද පදේ හදාගන්නේ කොහොමද අපි? 6ේ සාධක වලින් 5 හදාගන්නේ කොහොමද? 6ේ සාධක වලින් 5 හදාගත් දරුවනේ 3 වරක් 2. මතක තියව කටියට. ඒතර අපි මේක සකස් කරගන්න මොකද්ද? x වර්ගයේ ධන 5x ලියා ගන්නවා. 3x ධන 2x ධන 6 සමානයි බිඳුව කියලා. ඊට පස්සේ අපි මොකද කරේ? මෙතන දැන් පද 4ක් හදාගත්තයින් පස්සේ අපි පද දෙක දෙක අරගෙන සාධක එළියට ගන්නවා x වර්ගයේ ධන 3x ගෙන් සාධක ගන්න කොහොමද අපි x වර්ගයටයි ධන 3x ටයි පොදුයි x කියන එක x වර්ගයෙන් x ගත්තම x ඉතිරි ධන 3x ගෙන් x ගත්තම 3 ඉතිරි ධන 2x සහ ධන 6 කියන එකට කවුද පොදු 2x ටයි ධන 6 ටයි පොදු 2 එතකොට 2 පොදුයි 2x ගෙන් 2 ගත්තන් පස්සේ x ඉතිරි ධන මෙතන 6 තියෙන්නේ 6න් 2 ගත්තම කීයක් ඉතිරි වෙනවද 3ක්
තුන්වරක් දෙක එහෙම නැත්නම් දෙවරක් තුන තමයි 6 වෙන්නේ. එහෙම නේද? රයිට්. දැන් මේ බලන්න. මෙතනට එන පදෙමයි මෙතනටත් එන්නට ඕන. නැවතත් මේ පදෙයි ගත්තොත් එහෙම x + 3 කියන පදේ පොදු වෙනවා. එහෙනම් x + 3 එළියට ගත්තන් පස්සේ මේ බලන්න x වාරයක් x + 3 න් x + 3 ගත්තන් පස්සේ x ඉතිරි. ධන දෙවාරයක් x + 3 න් x + 3 ගත්තන් පස්සේ 2 ඉතිරි. සමානයි බිංදුව. මෙතනට සමානයි බිංදුව එන්නට ඕන. පැහැදිලි නේද වැඩේ? රයිට්. දැන් මම මොකද කරන්න ඕන? දැන් මම මොකද කරන්න දරුවනේ? මේ පද දෙක වෙන වෙනම බිංදුවට සමාන කරනවා. x + 3 සමාන කරන බිංදුවට හෝ x + 2 සමාන කරන බිංදුවට මේ පදේ බිංදුවට සමාන කරා මේ පදේ වෙනම බිංදුවට සමාන කරා. ඒතර පිළිතුරු දෙයක් ලැබෙනවා අපිට. එකක් තමයි x සමානයි ධන 3 අනිත් පැත්තට ගිනියෙන් පස්සේ x සමානයි ඍණ 3 හෝ x සමානයි ධන 2 අනිත් පැත්තට ගිනියෙන් පස්සේ x සමානයි ඍණ 2. මෙන්න මේ විදිහට අපිට සාධක වෙන් කර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ගැටළු ආකාර 3ක් අපිට 10 වසරදී ඉගෙන ගන්නට හම්බ වුණා. එහෙම නේද? ත්‍රිපද වර්ගජ සමීකරණ සාමාන්‍ය සාධක එහෙම නේද? මේක අංක 1 right? එතකොට මේක අංක 2 අපටිය ගාන විසඳගෙන යන දරුවනි මාත් එක්කම ගාන හදාගෙන යනකොට අවබෝධ කරලා වීඩියෝ එක ස්ටොප් කරලා ගාන හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ආකාර 3. ඔය තමයි 10 වසරදී ඔය කට්ටිය ඉගෙන ගත්ත සාමාන්‍ය සරල සාධක වෙන් කර ගැනීමේ පටිපාටිය. එහෙම නේද? රයිට්. එතකොට මේ වගේ ගැටලු තියෙනවා කට්ටියට අච්චුපති ඕන් තරම් ඒ ගැටලු ටික හදලා ඔය කට්ටියට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගාන ප්‍රශ්න අංකෙත් එක්ක යොමු කරන්න අපි ඒ ගාන හදලා කොහොමද මේක වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම්. වැඩේ පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි යනවා අද දවසේ ඔයාලට ඉගෙන ගන්න තියෙන පාඩමට. අද දවසේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ වර්ග සමීකරණ විසඳා ගන්න ආකාරය. මේකත් ත්‍රිපද වර්ගජ සමීකරණ තමයි මෙතනදී අපිට විසඳන්නට තියෙන දරුවනි. මෙතනදී තියෙන විශේෂත්වය තමයි දරුවනි මේ දැන් ඔයාලා ඉස්සල්ලා ගත්තනේ වර්ග සමීකරණයක්. මම ඉස්සල්ලා ත්‍රිපද වර්ග සමීකරණයක් මෙන්න මේ x වර්ගය + 5x + 6 කියන එක. ඒතර මේකේ සාධක කඩා ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ වගේ ඒවා එනවා ඔයාලට සාධක කඩා ගන්න බැරි. සාධක වෙන් කර ගන්න බැරි ගැටලු කීපයක් එනවා. අන්න එවන් අවස්ථාවකදී ඔයාලා මොකද කරන්න ඕන? අන්න එවන් අවස්ථාවකදී එවැනි ගැටලුවක සාධක වෙන් කරගන්නේ කොහොමද? අන්න ඒ ක්‍රමය තමයි අපි හඳුන්වන්නේ පූර්ණ වර්ගයක් ලෙස ගැටලු විසඳීම කියලා. රයිට්. එහෙනම් තමයි මේකට වර්ග පූර්ණෙන් වර්ග සමීකරණ විසඳීම කියලාත් කියනවා. වර්ග පූර්ණය කියලාත් කියනවා. මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් වර්ග පූර්ණෙන් ගැටලු විසඳීම, අනිත් එක තමයි සූත්‍රය භාවිතය. මේ ක්‍රම දෙකෙන් ඕන එකට ඔය කට්ටියට ගැටලු විසඳාගෙන යන්නට පුළුවන්. වැඩේ පැහැදිලිද? ඕකෙන් අනිවාර්යෙන්ම රචනා ප්‍රශ්නයක් ඕලවලට එනවා. හරි නේද? රයිට්. එහෙනම් බලමු අපි ගැටලුවකට ගිහිල්ලා කොහොමද මේ ගැටලු විසඳාගෙන යන්නේ කියන කාරණාව. මම යනවා මෙන්න මේ වගේ ගානක්. බලන්න. දෙකයි x වර්ගය ධන 6x ඍණ 5 සමානයි බිඳුව. හරි දරුවනේ, මේකේ තියෙනවා දරුවනේ පිළිවෙල කිහිපයක්. පියවර කීපයක් තියෙනවා. මේ පියවර ටික මම සිංහලෙන් දෙනවා ඔයාලට. මේ සිංහලෙන් දෙන ටික හරියට ලස්සන්ට දා ගන්න දරුවනි. වැඩේ පැහැදිලි නේද? රයිට්. පළවෙනි පියවර බලන්න. පළවෙනි පියවර වෙන්නේ මෙන්න මේක. බලන්න. වර්ගපදයේ සංගුණකය එකක් නොවේ නම් එකක් කර ගැනීම. එකක් නොවේ නම් එකක් කර ගැනීම. බලන්න ඔය කියන කතාව මොකද්ද කියලා. මේ බලන්න මෙතන වර්ගපදය කියන්නේ මෙන්න මෙයාටනේ. වල 10 ඉගෙන ගත්තා x වර්ගය. ඒතුරු වර්ගපදයේ සංගුණකය කියන්නේ එයාට ඉස්සරහින් තියෙන නියත සංඛ්‍යාව. වර්ගපදයේ සංගුණකය කීයද? ඒතුරු වර්ගපදයේ සංගුණකය 2යි.
එහෙනම් මොකද කරගන්න ඕන මේ වර්ගපදයේ සංගුණක එකක් කරගන්න ඕන වර්ගපදයේ සංගුණක එකක් කරගන්නම් ඔයාලා මොකද කරන්න වෙන දරුවනි ওই සමීකරණය සම්පූර්ණයෙන්ම දෙකෙන් බෙදාගෙන යන්න 2x වර්ගය ධන 6x ඍණ 5 සමානයි බිඳුවනේ මේ හැමෝම මං කාගෙන් බෙදනවද දෙකෙන් බෙදනවා මෙයාවත් බෙදනවා දෙකෙන් බිඳුව දෙකෙන් බෙදවට වැඩක් නැහැ එතකොට මෙතන දෙක කැපිලා යනවා දෙකට දෙකේ එකයි හයට දෙකේ ඔයාලා දන්නවා තුනයි පහ දෙකෙන් බෙදුවම අපි ඔහොම භාග සංඛ්‍යාවක් විතරම තියාගමු. එතකොට ප්‍රකාශනයක් වෙනවා කොටට x වර්ගය ධන 3x ඍණ 5 බෙදීම 2 සමානයි බිඳුව. මේ පිළිවෙලටම තියාගන්න දරුවෝ මේ විදිහටම තියාගෙන මේක දශම කරන්න යන්න එපා. ඔයාලා අමාරු වෙටනවා එහෙම කරන්න ගියොත් එහෙම. වැඩේ පැහැදිලි නේද? රයිට්. බලන්න ඊළඟ පියවර දෙවෙනි පියවර තමයි මොකක්ද අපේ? වැඩේ පැහැදිලි නේද එහෙනම්? රයිට්. එහෙනම් අපේ දෙවෙනි පියවර මොකක්ද දරුවෝනේ? දෙවෙනි පියවරේ මොකද්ද නියත පදය සමාන ලකුණෙන් අනෙක් පැත්තට ගෙන යෑම නියත පදය සමාන ලකුණෙන් අනෙක් පැත්තට ගෙන යෑම දැන් සමාන ලකුණෙන් අනෙක් පැත්තේ තිබ්බනම් හදිසියවත් මෙහෙවත් මේ විදිහට තිබුත් එමු 2x වර්ගය ධන 6x ඍණ 5 මේක මේ පැත්තේ තියෙන ධන 5යි කියලා. ආ ඒ පැත්තේ ඉන්නේ කියලා මේ පැත්තට ගෙනල්ලා එහෙම කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩේ පැහැදිලි නේද? රයිට්. ඒ පැත්තේ මෙයා තිබිච්චාවේ. එතකොට මේ පියවර නැති වෙලා යනවා. නියත පදයේ සමාන ලකුණෙන් අනෙක් පැත්තට ගෙනිනවා. එහෙනම් නියත පදයේ සමාන ලකුණෙන් අනෙක් පැත්තට ගෙනින්න පස්සේ මොකද වෙන්නේ බලන්න. මෙන්න තියෙන x වර්ගය ධන 3x මෙතන තියෙන ඍණ 5 බෙදීම දෙකනේ. ඍණ 5 බෙදීම දෙක අනෙක් පැත්තට ගෙනවා. සමාන ලකුණ අනෙක් පැත්තට ගෙනින්න පස්සේ මොකද වෙන්නේ? ධන 5 බෙදීම දෙකක් කියලා එනවා. වැඩේ පැහැදිලි නේද? රයිට්. ඊළඟ පියවර. බලන්න. හරි දරුණි. අපි යනවා ඊට පස්සේ තුන්වෙනි පියවරට බලන්න. තුන්වෙනි පියවර මොකද්ද වෙන්නේ කියලා බලමු අපි. තුන්වෙනි පියවර වෙන මොකද්ද? අපිට ආවන x වර්ගය ධන 3x සමානයි 5 බෙදීම 2 කියලා. අපේ තුන්වෙනි පියවර වෙන මොකද්ද ළමයි මෙන්න මේ මැද පදය දෙකෙන් බෙදලා එයාගේ වර්ගය දෙපැත්තටම එකතු කරගන්න. එහෙම කරගන්නේ අපි මෙන්න මෙයාව පූර්ණ වර්ගයක් විදිහට සකස් කරගන්න. බලමු පූර්ණ වර්ග කියන්නේ මොකද්ද කියලා. අපි ඉස්සෙල්ලා මේ පියවර ලියාගනිමු. තුන්වෙනි පියවර මොකක්ද වෙන්නේ? මැද පදයේ සංගුණකය දෙකෙන් බෙදා එහි වර්ගය දෙපසටම එකතු කිරීම. රයිට්. බන්නේ නම් ප්‍රකාශනය මොකක්ද දෙන්නේ කියලා. මැද පදේ කීයද ආවේ අපිට අපේ ප්‍රකාශන තියෙන මෙන්න මෙහෙම දරුණේ x වර්ගය ධන 3x සමානයි 5 බෙදීම 2 කියලා. එතකොට මැද පදේ කියන්නේ කවුද? මැද පදේ සංගුණකය කියන්නේ කවුද? 3. 3 දෙකෙන් බෙදලා එයාගේ වර්ගය දෙපැත්තටම එකතු කරන්න ඕනේ. 3 වර්ගය 9යි 2 වර්ගය 4යි. එහෙනම් දෙපැත්තටම එකතු කරගමු. x වර්ගය ධන 3x ධන දෙපැත්තටම එකතු කරනවා 9 බෙදීම 4 සමානයි 5 බෙදීම 2 ධන 9 බෙදීම 4. දැන් වැඩේ පැහැදිලිව කටියට මෙන්න මේ ප්‍රකාශනයේ මෙදපදයේ සංගුණකය දෙකෙන් බෙදලා එයාගේ වර්ගය මෙදපදයේ සංගුණකය දෙකෙන් බෙදුවම 3 බෙදීම 2යි එයාගේ වර්ගය කියන්නේ 3 වර්ගය 9 2 වර්ගය 4යි ඒ කියන්නේ 4 9 එහෙනම් 4 9 ගානේ මේ දෙපැත්තරම අපි 4 9 ගානේ එකතු කරා වැඩේ පැහැදිලි නේද රයිට් ඊට පස්සේ අපිට තියෙන ඊළඟ පියවර මොකද්ද මෙන්න මේ ලැබිලා තියෙන ත්‍රිපද වර්ගද ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් සේලියා ගන්නවා ලැබී ඇති ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය පූර්ණ වර්ගයක් සේ ලිවීම මොකද්ද පූර්ණ වර්ගයක් ලෙස ලියනවා කියන එකේ තේරුම මේ බාන දරුවනි මම මෙන්න මේ වගේ ත්‍රිපද වර්ග ප්‍රකාශන ටිකක් ගන්නම් ඔයාලට 10 වසර ඉගෙන ගත්ත ටික මෙන්න මේ වගේ x ධන x වර්ගය ධන 2x ධන 1 ඔයාලට කියන මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න කියලා
ඒ වගේම x වර්ගයේ ධන 6x ධන 9 මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න කියනවා x වර්ගයේ ඍණ 4x ධන 4 මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න කියලා කියනවා මම මෙතනට ධන කියලා ගන්නම් ඍණ එකක් වෙනම ගන්නම් මෙහා පූර්ණ වර්ගයක් විදිහට ලියන්නේ කොහොමද රෝනේ අපි වරහණක් දා ගන්නවා විචල්්‍ය x නම් x ඉදිරියට ලියා ගන්නවා මැද පදයේ ධන නම් මෙතනට එන්නේ ධන මෙන්න මේ මැද පදයේ සංගුණකයේ දෙකෙන් බෙදලා යන උත්තරය මෙතන දා ගන්නවා එන x ධන 1යි x ධන 1යි x ධන 1ේ පූර්ණ වර්ගයක් විදිහට ලියනකොට අපි එක වර්ග කර ගන්නවා වලහර 10 ඉගෙන ගන්නලම මුල් පදයේ වර්ගය x වර්ගය දෙන්නා ගුණිතයේ දෙගුණය 2x අවසන් පදයේ වර්ගය 1ේ වර්ගය 1යි අන්නේ ඒක කැටි කරලා දක්වන එක තමයි අපි හඳුන්වන්නේ පූර්ණ වර්ගයක් සේ ලියනවා කියලා එහෙනම් මේ කැටි කරලා දැක්කොත් එහෙම කොහොමද පිළියන්නේ විචල්්‍ය x ඉන්සා x මැද පදයේ සංගුණකය ධන එහෙනම් මෙතනට ධන 6 දෙකෙන් බෙදලා යන උත්තරය මෙතනට දානවා වර්ගයක් දාගන්න පූර්ණ වර්ගයක් කරගන්න මුල් පදයේ වර්ගය x වර්ගය දෙන්නා ගුණිතයේ දෙගුණය 6x අවසන් පදයේ වර්ගය 3 වර්ගය 9 එහෙනම් මෙතනට එන්නේ කීයද x ධන 2 වර්ගය මුල් පදයේ වර්ගය x වර්ගය මැද පදයේ සංගුණකයේ දෙකෙන් බෙදුවම එන්නේ 2 අවසන් පදයේ වර්ගය 2 වර්ගය 4 වැඩේ පැහැදිලිද මම ඍණ එකක් ගන්නම් x වර්ගය ඍණ 4x ධන 4 මේක කොහොමද පූර්ණ වර්ගයක් විදිහට ලියන්නේ වරහණක් දාගත්තා විචල් x නිසා x දාගත්තා මැද පදේ ඍණ නිසා ඍණ දාගත්තා 4 දෙකෙන් බෙදුවම පස්සේ එන උත්තරය 4 දෙකෙන් බෙදුවම පස්සේ එන උත්තරය 2යි ඉතින් වර්ග දාගත්තා මුල් පදේ වර්ගය x වර්ගය දෙන්නා ගුණිතයේ දෙගුණේ එන්නේ ඍණ 2x එයාගේ දෙගුණේ එනකොට ඍණ 4x එනවා අවසන් පදේ වර්ගය ඍණ 2 වර්ගය ධන 4යි වැඩේ පැහැදිලිද අන්න එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන මෙන්න මේ තියෙන ප්‍රකාශනය මෙන්න මේ තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්නට ඕන එහෙනම් බලමු මේක කොහොමද ලියා ගන්න කියන කාරණාව මේ බලන්න ඕන මෙහෙමයි තියෙන ප්‍රකාශනය x වර්ගයේ ධන 3x ධන 9 බෙදීම 4 සමානයි 2න් 5 ධන 4න් 9 මම මේ භාග සංඛ්‍යා දෙක විසඳ ගන්නම් දරුවනේ පොදු හරය ගන්න වෙන්නේ 4යි 4ට 2 ඒවා 2යි 2වරක් 5 10යි ධන 4ට 4 ඒවා 1යි 1වරක් 9 9යි මම විසඳා ගන්නම් කොහොමද එතකොට මෙන්න මෙයා කොහොමද පූර්ණ වර්ගයක් විදිහට ලියන්නේ දැන් සාමාන්‍ය පූර්ණ වර්ගයක් ලියන්නේ කොහොමද අපි වරහණක් දාගත්තා විචල්්‍ය x නම් x දාගත්තා මැද පදයේ සංගුණකයේ ධන උත්තරයක් තියෙන එක ධන මැද පදයේ සංගුණකයේ දෙකෙන් බෙදලා යන උත්තරය මෙතන දාගත්තා 3 බෙදීම 2 වැඩේ පැහැදිලිද ඕන නම් මේකේ වර්ගමූලයේ මෙතන දාගන්න කියලා කියන්න පුළුවන් ඊට වඩා ලේසි දරුවනේ මැද පදයේ සංගුණකයේ දෙකෙන් බෙදලා මෙතන දාගත්තා කියන එක වැඩේ පැහැදිලිද ඊට පස්සේ දෙපැත්තම වර්ග කරගත්තා මේ පැත්ත වර්ග කරගත්නේ මෙතන වරහන වර්ග කරගන්න බෑ මෙතන පූර්ණ වර්ගයක් විදිහට ලියනකොට ඔයාලට මතක ඇති මෙතන මේ බලන්න පූර්ණ වර්ගයක් විදිහට ලියනකොට x ධන 1 වර්ගය x ධන 3 වර්ගය x ධන 2 වර්ගය නේ x ඍණ 2 වර්ගය නම් රයිට් එහෙනම් මෙතනට තමයි මොකද කරන්නේ x ධන 3 බෙදීම 2 වර්ගය වැඩේ පැහැදිලි නේද රයිට් එතන මෙතන මේ ප්‍රකාශනයේ භාග සංඛ්‍යාව සුළු කරලා ගත්තොත් එහෙම අපිට එනවා භාග සංඛ්‍යාව සුළු කරලා ගත්තොත් එහෙම 4යි 10යි 9 එකතු කරාම 19යි වැඩේ පැහැදිලි නේද රයිට් ඊළඟ පියවර අපේ ඒ කියන්නේ අපේ පස්වෙනි පියවර බලන් දරුණේ අපේ පස්වෙනි පියවර තමයි දැන් අපේ පරමාර්ථය මොකද්ද x ට උත්තරයක් ලබා ගන්න x ට උත්තරයක් ගන්න නම් මේ වර්ග පදේ මෙන් මේ වර්ගයේ කරදරයක් එහෙනම් මේ වර්ගය අයින් කරන්න ඕන වර්ගය අයින් කරන්න අපි මොකද කරන්නේ දෙපැත්තටම වර්ගමූලයේ දා ගන්නට ඕන එහෙම නේද එහෙනම් අපි මොකද්ද කරන්න ඕන දෙපසටම වර්ගමූලයේදී දෙපසටම වර්ගමූලයේ දාන්නට ඕන රයිට් බලන්න එහෙනම් ප්‍රකාශනය මොකද්ද x ධන 3 බෙදීම 2 වර්ගය සමානයි 19 බෙදීම 4 දැන් අපි මොකද කරන්න ඕන දෙපැත්තරම් වර්ගමූලයේ දා ගන්නවා මෙන්න මේ විදිහට වර්ගමූලයේ දාපු සැනින් දරුවනි අපිට ලැබෙනවා පිළිතුරු දෙකක් මෙන්න මේ පැත්තෙන් පිළිතුරු දෙකක් ලැබෙනවා එකක් තමයි ධන උත්තරයක් අනිත් එක තමයි ඍණ උත්තරයක් ඒක එහෙම වුණී ඇයි කියලා මම පැහැදිලි කරන්නම් මෙන්න මේ විදිහට මට මේක පොඩ්ඩක් කියන්න ඕන ධන 3 වර්ගය කීයද
धन नमे वर्गमूल्यील हूत्म उत्तर दिगत्न्दरूणी धन नमे धन तुने वर्गयात नमे ऋण तुने वर्गयात नमे ऐन नमे वर्गमूल्य उत्तर दिखत्न मुखादे उत्तर दिख एक धन तुन अनेकमाय ऋण तुन बड़े फैदल अनेक निशाण मतक हेतु वर्गमूल दाबुसैनी दिखाक धन अनेक ऋण राय हतरे वर्गमूल देखा दहना में वर्गमूल दाने दहना में वर्गमूल मूल दहना में बेदीम हतरे वर्गमूल देखा बड़े पेहदल राइट गान विसंदागने अन्नकोट अपिट दरुवने अपिट मुकद कराने में आला दीला तीयनमा वरहन नेतुले मूल दहना में आगे राइट मूल दहना में आगे आद दीला तीयनो दें में का सारला समीग करने में का सारला समीग करने का कारक तीयन दें में का पड़ विसंदागने यान्न वितराए इतर वेला तीयनी में बलान दो मुक्तियला दें में का सारला समीग करने के दर दाकिन्नो वाला ने बलान ने x समानाई धन होरिन मूल दहनामय बेदीम देख मैं धन तुन बेदीम देख मैं अनि पत्र गिनी नवा उत्तर आके नवा ऋण तुन बेदीम देख आके वेड़े पहले दिन अपिट वरहन तुल दीला तीन दरोनी मूल दहनामय आगे मूल दहनामय आगे पिट वरहन तुल दीला तीन हतरा दशम तुनाई हाय के मैं किसी या मूल आगे दीला ने तंग वालाट सन्निकर्षण भाविता करना पुलवा मेतन भाग संख्या दिगंती पदुहरे पदुहरे समानाई देखा मेतन धन हो ऋण मूल दहना मेय मेतन ऋण तुण राइट दें मैं तेरी अगर अरे आप मूली इंगे ने गाता वाके पिलुतुरु देख कर गांडा पुला मैं तेरे दाना रीने के लिए देखा तीनों ने ये नाम पिलुतुरु देखा मुकाद देने एक समान आय दाना मूल दहाना में रीना तूना बेदी मत देखा हो एक समान आय मुकाद रीना मूल दहाना में रीना तूना बेदी मत देखा වැඩ පැහැදිලි නේද මූල 19 යක අපිට දීලා තියෙනවනේ එතකොට උත්තර කෙනෙක් සමානයි ධන මූල 19 යක අපිට දීලා තියෙනවා මම කිව්වා මූල 19 යක කීයයි කියලා දරුණේ මූල 19 යක මම කිව්වා 4.36යි කියලා මූල 19 යක අපිට වරහන තුල දෙනවා සාමාන්‍ය ගාන හදරකට රයිට් එතකොට එහෙනම් 4.36 ඍණ 3 බෙදීම 2 හෝ x සමානයි ඍණ 4.36 ඍණ 3 බෙදීම 2 වැඩ පැහැදිලි නේද उत्तराखेनवाशम තුනයි 6ට ඍණ 3ක් ඒ කියන්නේ මේ දෙන්න එකතු වෙනවනේ මේ ලකුණු සමානයිනේ එහෙනම් උත්තර කියනවා ඍණ 7.36 බෙදීම 2 අවසන් වශයෙන් පිළිතුරු ලැබෙනවා කොටට x සමානයි 1.36 දෙකෙන් බෙදුවම එනවා 0.68ක් හෝ x සමානයි ඍණ 7.36 දෙකෙන් බෙදුවම උත්තරයක් එනවා ඍණ 3.68ක් කියලා ඔන්න ඔය විදිහට දරුවනේ ඔයාලට वर्ग समीकरण वाले पिलतुरु देखा लबागान पुलवांग मेन मे विधि
अनिवार्य गानट विभागे लभन अनिवार्य गान मेक वगंति गान लभनवट हरद इधर मे गान तव क्रम तेन एक सूत्रे भावित अभी इसल सूत्रे गुडनगागन सूत्रे गुडनगागन मेक मुखादेलाबोध कर वीडियो स्टॉप कर बल बल वाल लसन गान हदागन लसन गान हदागन अच्छे मंकी अभ्यास मट कर दाण वाला वेड़े पेहदन लेना राइट हरिदरोणी अभी इलंगटे अनवा मेनमे सूत्रे भावते वर्ग समीकरण विसंधी मुख्य कारण आवट दंगवाला वर्ग पूर्ण आकार कोहमद वर्ग समीकरण विसंधन कारण गता दंगअपी अनवा सूत्रे भावते वर्ग समीकरण विसंधी मुख्य कारण आवट मुकाद मेकिन सूत्रे दरोणी मेक अभी गुडनगागन सूत्र हेबै वाला मे सूत्र मतक त्यागत्तम अति मेक गोडनाकन विधि मतक त्याग नवश्यवेन्नी नह मेक अमुत मतक त्याग नवश्यवेन्नी नह पूर्ण वर्ग की क्रमे दरुवाट मंगण मेतन दि त्रिपद वर्गज समीकरण मेति ए त्रिपद वर्ग समीकरण ए एक्स वर्गे धन बी एक्स धन सी इतना दरुणी मेतन में ए बी सी की अने संगुणक ओ नियत के लोकाटी दाकिन हिता हरद इतकोट मेक दंगवाला पूर्ण वर्ग असुरी दिशा के लगे उद्यम वाला मुनवाद करान वाल इसलम करान मुका पलवनी पीवर पलवनी पीवर कराने वाला वर्गवादी सांगुण के एक कर मिथन वर्गवादी सांगुण के एमने राइट अन्न पीली बल्ट मेक विसंदगण अन्न विसंदगण गिहिला एक्स्ट उत्तर वाला गण बुलवा एक्स्ट गण उत्तर तम अभी सूत्र विधि भावित कराने मंग एक देना मे बल इसलाम पे पीवर मुकाद मे वर्गपति सांगुण के एकाकर मे हेमोम बेदन एक्स वर्गे धन बी एक्स धन सी समानाई एने सॉरी एक्स वर्गे धन बी एक्स धन सी समानाई बिंदु हेमने मे हेम पादया का बेदन ए गेम बेदन रोन ए वर्गपति सांगुण के एकाकर मेट मे कैपिल इतर उत्तर के मुकाद एक्स वर्गे धन बी बेदीम ए वारयक एक्स धन सी बेदीम ए समान बिंदु ईलंग पीवर मुकादपे अपे ईलंग पीवर मुकादरोने ईलंग पीवर मुकादपे नियत पादे आनिक पैतर गिनो मेन मे पादे आनिक पैतर गिनोने राइट हैंड गेनिम बलन एक्स वर्गे धन बी बेदीम ए समान धन सी बेदीम ए आनिक पैतर उठे ऋण सी बेदीम ए बावड पाते नो एह मने द मैं बी बी बेदीम ए वार एक्स ने राइट इधर मट की आने बला ईलंग पीवर मुकादे ईलंग पीवर मुकाद मेन मे पद दिखेलागे वर्गे दिपेत्र मेक मेन मे पद दिखेलागे वर्गे दिपेत्र मेक मे बानु बी बेदीम ए दिखेदन मन लिया बागिंग वेडी कर मेन प्रकाश ने अभी मुनाकर वर्ग एमेंद बीगे वर्गे बी वर्गे दिखे वर्गे हतराय एगे वर्गे ए वर्गे एना मेतरी प्रकाश ने मुकाद बी वर्गे हतराय ए वर्गे केहमदंडहमद मेघंडपुल कहमद बी बेदी मेकाये संपूर्ण के नागे वर्गे एहमने बी बेदी म दिखाई संपूर्ण के नागे वर्गी अब मे प्रकाश ने गम मेन मे आव गम एना मे आव दिपेत्र राइट एक्स वर्गे धन बी बेदीम ए वार एक्स धन बी वर्गे बेदीम हतरा ए वर्गे समान मे प्रकाश ने मुन लिया मे आप अंदर लेसी बी वर्गे बेदीम हतरा ए वर्गे ऋण सी बेदीम ए मे तीप प्रकाश ने बड़े पहले राइट इट सब मुकद कर मेन मे आव वाला हदागनो अद पूर्ण वर्ग याद्र हदागनो याव पूर्ण वर्ग याद्र हदागन घुमद वाला याव पूर्ण वर्ग याद्र हदागन घुमद मेन मेहमने वर हंद आगत्ता मत कहते कटिट विचाल एक्स निशा एक्स दागत्ता धन मेन मे मेद पदे दिखेबेदल उत्तरे मेतन दागत मेद पदे दिखेबेद कौदेन्दरूणी एन बी बेदीम ए बागिंग अड़ीगर कौदेन पीट बी बेदीम देगा
එයාගේ වර්ගය සමානයි දැන් මට තියෙන්නේ මෙන්න මෙයාව සුළු කරගන්න මෙන්න මෙයාව සුළු කරගන්න ඕන මෙන්න මේ භාග සංඛ්‍යාව සුළු කරගන්න ඕන එහෙම නැත්නම් ওই VG භාගය සුළු කරගන්න ඕන පොදු හරය ගන්න එන්නේ කවුද අපිට දරුවනේ ඇත්තටම ගන්න එන්නේ 4a ගේ වර්ගයනේ 4a ගේ වර්ගය ගත්තොත් 4a ගේ වර්ගයට 4a ගේ වර්ගය වා 1යි එක් වරක් b වර්ගේ b වර්ගය ඍණ 4a වර්ගයට a වා 4a වර්ගයට ඒවා කීයක් තියෙනවා 4a 4a වාරයක් c එනවා කීයද 4a c කියලා වැඩේ පැහැදිලි නේද 4a c කියලා එනවා දැන් මම මොකද කරන්න ඕන දැන් අපි දන්නවා x ට උත්තරයක් ගන්න ඕන එහෙනම් මේ වර්ග ඉවත් වෙන්න ඕනේ රයිට් අපි ඔක හොමම තියාගෙන බලන්න මේ බලන්න මම ප්‍රකාශය නැවත ලියා ගන්න මොකද්ද අපිට ආවේ x ධන b බෙදීම 2a ගේ වර්ගය සමානයි b වර්ගය ඍණ 4ac බෙදීම 4a වර්ගය. එහෙම නේද? දැන් මම මොකද කරන්න ඕන? x ට උත්තරයක් ගන්න නම් දෙපැත්තටම වර්ගමූලය දාන්න ඕන. එහෙම නේද? මේ පැත්තටත් වර්ගමූලය දැම්මා. මෙන්න මේ පැත්තටත් වර්ගමූලය දැම්මා. වර්ගමූලය දාපු ගමන් උත්තර දෙකක් එනවා. එකක් ධන අනිත් එක ඍණ. මතක ඇතියෝ කට්ටියට නේද? රයිට්. ඊටස් මම මොකද කරන්න ඕන? මේ බලන්නකෝ. මෙතන වර්ගමූලෙට මෙතන වර්ගයේ ඉවත්තලා යනවනේ. එතන උත්තරයක් එන මොකද්ද? x ධන b බෙදීම 2a සමානයි. මෙතනින් එන ප්‍රකාශන මේ බලන්න b වර්ග ඍණ 4ac නේ. මෙතන මැද ඍණ ලකුණක් තියෙනවනේ. ඒක නිසා මේ වර්ගමූලයට මේ වර්ගය හැම අයින් වෙන්නේ එහෙම නැහැ. හරි නේද? රයිට්. එහෙනම් හැබැයි මෙතන මේ බලන්න 4a ගේ වර්ගය. 4ේ වර්ගය 4ේ වර්ගමූලය 2යි. a වර්ගයේ වර්ගමූලය a. එහෙම නේද? එහෙනම් මට මේක මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? b වර්ග ඍණ 4ac ගේ සම්පූර්ණ කෙනාගේ වර්ගමූලය ධන හෝ ඍණ බෙදීම 4ට වර්ගමූලය 2යි ඒ වර්ගයට වර්ගමූලය a. එහෙම නේද දරුවනේ? රයිට්. ඊටස් මම මොකද කරන්න ඕන? මෙයව මේ පැත්තට ගන්නවනේ. x ට උත්තරයක් නෝන. එහෙනම් x ට උත්තරයක් යනවා කොහොමද? x සමානයි ධන b බෙදීම 2යි අනිත් පැත්තට ගෙනියන් පස්සේ ඍණ b බෙදීම 2යි a. ධන හෝ ඍණ මොකක්ද වෙන්නේ b වර්ග ඍණ 4ac ගේ වර්ගමූලය බෙදීම 2a ආ බල නැවතත් vg භාගයක් එනවා මෙතනත් පොදු හරය හොදු හරය ගන්න වෙන මෙතන හරය 2a මෙතනත් හරය 2a එහෙනම් අපිට පොදු හරය ගන්න පුළුවන් කීයේ කියලාද 2a කියලා මේ බලන්න එනවා x සමානයි පොදු හරය ගන්නවා 2a කියලා 2a ගෙන් ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac ගේ සම්පූර්ණ කෙනාගේ වර්ගමූලය රයිට් දරුවනි එතකොට මෙන්න මේක තමයි ඔයාලා ওই සූත්‍රය කියලා භාවිතා කරන්නේ වැඩි පැහැදිලි නේද එහෙනම් මොකද සූත්‍රය වෙන්නේ x ට පිළිතුරක් ලබා ගැනීම සඳහා වර්ගජ ප්‍රකාශනයක වර්ගජ සමීකරණයක සූත්‍රය විදිහට භාවිතා කරන්නේ මොකද්ද ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac ගේ වර්ගමූලය බෙදීම 2a කියන්නේ. එතන මෙන්න b a c ඔය කියන්නේ දරුවනේ මොනවද? ඔය කියන්නේ නියත. ඒ කියන්නේ වර්ගජ සමීකරණයක වර්ගපදේ x පදේ නියත පදේ අදාළ අගයක් තියෙනවනේ 1ද 2ද 3ද 4ද 5ද කියලා. අන්න ඒ අගය. වැඩි පැහැදිලිද? මම නිකමට උදාහරණයක් විදිහට මෙහෙම පැහැදිලි කරන්නම් ඔයාලට. මේ බලන්නකෝ. මම මේ විදිහට කිව්වොත් එහෙම මේ බලන්න 2x වර්ගය ධන 5x ධන 6 සමානයි බිංදුව කියලා තියෙනවා. හරිද? එතකොට මේකේ a කියන්නේ කීයද? මේකේ a කියන්නේ 2යි. ධන 2යි. එතකොට මේකේ b කියන්නේ කීයද? මේකේ b කියන්නේ ධන 5යි. මේකේ c කියන්නේ කීයද? ධන 6යි. වැඩේ පැහැදිලි නේද? ඔය වගේම තව එකක් ගත්තොත් එහෙම මේ වගේ x වර්ග ඍණ 3x ඍණ 4 මේකේ a කීයද? a කියන්නේ වර්ගපදයේ ඉස්සරහින් තිබි ඉලක්කමනේ. වර්ගපදයේ ඉස්සරහින් තියෙන්නේ කීයද? 1. a 1යි. b b ඍණ 3යි. c c ඍණ 4යි. වැඩේ පැහැදිලි නේද දරුවනේ? රයිට්. දැන් බලමු එහෙනම් අපි ගාණක් අරගෙන කොහොමද මේ ගාණ ඉස්සරහට හදාගෙන යන්නේ කියන කතාව. වැඩේ පැහැදිලි නේද? රයිට් දරුවනේ. බලන්න මම ගානක් ගන්නම් ඔකට මෙන්න මේ වගේ ගානක් මේ සූත්‍රය ඔයාලා මතක තියාගන්නට සිද්ධ වෙනවා වැඩේ පැහැදිලි නේද රයිට් බලන්න ගානක් තියෙනවා අපිට මෙන්න මේ වගේ 4x වර්ගය ඍණ 7x
धन देख समान बिंदु देंगण हदने सूत्रे बाबित राइट बलन मुका सूत्र सूत्र लियागा कटपाड में मतगति आगा लियल लिय मतगति आगे पुलवा मे अरे सर पुदे वाला लियागना कवधार दस वाल उगंड पुलवांगेम उगंड अवश्यताेम काटारी ये क्रम वेदे वालट अवश्य आविकोम दिखेम ये आपक्रम वाल कील सिद्धवेन वाहन की नाट एक सा मतगति आगा राइट एना पियानो सूत्र एक्स समान ऋण बी धन हो ऋण बी वर्ग ऋण हतर ए सी गे वर्ग मूल बेदीम देखाई ए हरद दट पोडा मे की पेहदली करणी ए हेटर तीन कीयद ए हेटर तीन हतर मे ए हेटर तीन हतर नि बी हेटर तीन कीयद बी हेटर तीन ऋण हत सी सी हेटर तीन कीयद धन देख बड़े पेहदली दें तीन मे आगे अंटी मे तंट आदेश सुलकर नमे अवसर दिन आदेश कारण विघन करते हरिम सर लेदर बलन एक समान धन रही पटल पादर मित्र पेटल धरवंडक धरवंड पेटल धन रही लसंट वरहान करगन मेक लियागन करगनी अन्ट ओन राइट बलना मेन मे विद्य बलो मेतन तीन रीन बी ने मेतन तीन रीन लाख तिब्बर रीन लाख मेतन दम्मा बी गे बी गे रीन हताई मे तिब्बर रीन लाख मेतन तीनवा बी टेन गीयद रीन हताई देखने वरहन करगन लास्ट वेडी करगने दन हो रीन दस बी वर्गे बी गे गीयद बी गे रीन हताई रीन हते वर्गे अन्न विधि रीन हतराय वेडी क्रीम एवलागे हतराय हतराय एवलागे हतराय सीवलागे देखाय एना हतर वेडिकिरीम हतर वेडिकिरीम देख वेडे पेहद बेदीम देख वेडिकिरीम एवलागे गीयद एवलागे हतराय मे ए हेट्री तीन के नागे हतराय वेडे पेहद देमेगे सुलु करगा एक समान मेवा रीनाय रीनाय दान गुणकराद्दि रीनाय रीनाय गुणवेदि दान ने एतकोट दान हताय दान हो रीन බයෙන්න පදරෝනි ඍණ හතේ වර්ගය කීයද ඍණ හතේ වර්ගය කියන්නේ ඍණ හත්තරක් ඍණ හතනේ ඍණ හත්තරක් ඍණ හත එනවා අපිට කීයේ කියලාද 49යි කියලා ඍණ මෙතන ඍණනේ ඍණ හතරවරක් ධන හතර ඍණ 16යි ඍණ 16 වාරයක් 2 ඍණ 32යි එතකොට මෙතන න උත්තරය කීයද ඍණ 32යි කියලා බෙදීම දෙවරක් හතර කීයදෙන්නේ 8යි වැඩි පැහැදිලි නේද දැන් මේක සුළු කරගමු තවත් අපි उत्तर कैमरामेंटरोणी मूल दाहि अगे लबादी මූලදාහත යගේ සමාන වෙනවා කීයක් ලෙද ගන්නේ 4.1 2ක් කියලා අපිට වරහන්තුල දීලා තියෙනවා බලමු මෙතනින් එහාට ගන්න කොහොමද හදාගෙන යන්නේ කියන කාරණාව අපි බලන්න මේ විදිහට ගත්තොත් එහෙම බලන්නකෝ x 7 ධන හෝ ඍණ දැන් මූලදාහත යගේ අපිට දීලා තියෙනවා කීයක් කියලාද 4.12 බෙදීම 8යි මෙතනින් එහාට මේ මේ ඉස්සරහා කරපු ටික දැන් ඔයාලට හුරු වෙති අර පූර්ණ වර්ගයක් විදිහට විසඳාගෙන කියන වර්ග පූර්ණ ක්‍රමයෙන් ගන්න හදන විදිහටම තමයි මෙතනින් එහාට විසඳාගෙන යන්නට තියෙන්නේ. වැඩි පැහැදිලි නේද? රයිට්. එතකොට උත්තරයක් එනවා මොකද්ද? x සමාන. දැන් මෙතනින් එහාට උත්තර දෙකක් අපිට ලබා ගන්න පුළුවන් නේ. x 7. එකක් තමයි ධන 4.12 බෙදීම 8. හෝ x 7 ඍණ 4.12 බෙදීම 8. දැන් මෙතනින් එහාට අපි සුළු කර ගන්නට ඕන දරුවනි. मेतन हट सुल बल एक्समान हतट हतर दशम इकाई देखें इकोलहाई दशम इकाई देखा बेदीम अट हो एक्समान हतेंग हतर दशम इकाई देखा अडुकर हतेंग हतर दशम इकाई देखा एकतुकोण एकतुकाम हतेंग हतर दशम इकाई देखा अडुकर उत्तर किए देखाई दशम अट्टाई अटा ने देखाई दशम अट्टाई अटा बेदीम अट वेड़े पेहदी राइट देखा सुलू कर
එක් සමානයි 11.1යි 2 බෙදන්න උන 8 11.1යි 2 8 බෙදුවම 11ට 8 ඒවා 1යි ඊට පස්සේ එනවා 3යි 9ක් නේ හෝ x සමානයි 2.8යි 8 8 න් බෙදන්න උන 2.8යි 8 දෙකෙන් බෙදුවෙන් පස්සේ 2ට නෑ බිඳුවයි 28ට 3යි ඊට පස්සේ එනවා 6ක් එහෙම නේද රයිට් x සමානයි 0.3යි 6ක් කියලා එනවා त्रिमेतनी अपने पिलतुर देखा क्लब बनवा मौका दे पिलतुर देखा एकात्माई एक समानाई एकाई दशम तुनाई नामे अनित्य कतमाई एक समानाई बिंदु ए दशम तुनाई हाय मेन्न में तमाई सूत्र बावितेन वर्ग समीकरण या विसंधागन्ना आकारे दरुणी राइट ये तो सूत्र को हम देखो नगा गाते सूत्र वाला मतक ऐति में सूत्र वाला मतक तिया गन्ना सूत्र मतक तिया गन्ना तमाई වලට මේ ගණන් හදන්න වෙන්නේ ගොඩක් වෙලාවට විභාගෙට වගන්ති ගණනක් කියනවදරෝනේ මේ වගන්ති ගණන වලට හදන්න වෙන්නේ මෙන්න මේ සූත්‍රය භාවිතයෙන් හෝ පූර්ණ වර්ග පූර්ණ ක්‍රමවේදයෙන් වැඩේ පැහැදිලි නේද හැඩ් මේකත් අනිවාර්ය රචනා ගණනක් ඒකයි දරෝනේ මම මේ නිමාඩු කාලේ ඒ කියන්නේ ඔයාලට මේ තියලා තියෙන තත්ත්වයක් එක්ක කොහොම හරි මේ මේ පාඩම් ටික කරලා දුන්නෙන් පස්සෙ ඔයාලට අනිවාර්ය ප්‍රශ්න ටික කොහොම හරි මේවා කර ගන්න පුළුවන් අපි අනිත් පාඩම් ටික නැවත හමු වෙච්ච ගමන්ම ටග් ගන්නට එකතු වෙලා ඉතුරු පාඩම් ටික ක්ලියර් කරගම් පේපර් ටික කරන්න සයන්ස් ටිකත් කරන්න ඒත් එක්කම ගැටලු තියෙනවා දාන්න මම ඉස්සරහට මේ මැත්ස් පේපර්ස් ටිකක් මේ විදිහටම කරන්නම් දරෝනේ බෝඩ් එකක් ගත්තොත් එහෙනම් බෝඩ් එක ඉඩ මදි වෙන නිසා තමයි දරෝනේ මේ ක්‍රමවේදය මම අනුගමනය කරේ මම හිතන්නේ කලින් වීඩියෝ එකේ පෑනෙන් ලිව්වා පෑනෙන් ලිව්ව පස්සේ ළමයි පොඩ්ඩක් කිව්වා මේ පෑනෙන් ලියන්න එපා මම පුළුවන් නම් ලොකු වැඩ ලියන්න කියලා ඉතින් මම අද මේක පාවිච්චි කරා ඒක නිසා දරෝනේ ඔයාලා මේ වැඩ ටික හරියට කරගෙන යන්න අභ්‍යාස ටික කරන්නට ඕන මම කියන්නම් WhatsApp වලින් මම ඔයාලට දානම් මේක වීඩියෝත් එක වීඩියෝස් එකත් එක්කම කොයි කොයි අභ්‍යාසද කොයි කොයි ප්‍රශ්න කරන්න ඕන කියලා ඒව කරලා මට ආපහු සබ්මිට් කරන්න ඔයාලා මම ලින්ක් එකක් දාන්නම් ඒ ලින්ක් එකට සබ්මිට් කරන්න තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කෝල් කරන්න කෝල් කරලා ප්‍රශ්න අහන්න දරෝනේ ප්‍රශ්න අහලා ඉගෙන ගන්න මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට කවද වෙනකම් මේ තත්ත්වය ඉස්සරහට එයිද කියන කාරණා අපිට කියන්නට බැරි වෙන නිසා වැඩි පැහැදිලි නේද හිතන දරෝනේ රයිට් කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාග නැති වෙන්නේ නැහනේ ඒක අනිවාර්යෙන් තියෙනවා කියනවානේ දැන් ඒ ලෙවල් විභාගයත් අනිවාර්යෙන් කොහොම හරි තියෙනවා කියලා කියනවා ඒක නිසා කොහොමත් ඕල් වල අනිවාර්යෙන් තියෙනවානේ ඒ නිසා කරුණා කරලා මේක හදාගෙන ඉස්සරහට මේ වැඩි ටික කරගෙන යන්න किसी किसी हम तरह के लोग तेरा ना मात्र कथा करने पुलवान दरोनी अभी ईलागट हम भी मु दत्त निरूपणे की ना पाठ में सहा गुणोत्तर श्रेणी की ना पाठ में ये वाक्य में तावती ये ना मापीटर मध्य लक्ष्य पर में के ला पाठ में सहा समकोण के त्रिकोण के ला पाठ में ये पाठ अंटे के ना तभी गणन टीका हाथ दला मनो देखे ला बोध कर गए ना इस रहाट यमु दरोनी पेड़ पहले देना राय है ना उत्सर्ण है देवीटा अभी ईलांग पाठ में हम भी